ඔබේ මගේ හදවතට ඉතාමත් සමීප ගීතයත් එක්ක ඒ ගීතයේ රස මතකයන් ගැන කතාබහ කරන්න, අපේ ජීවිතවල අත්දැකීම් බෙදා හදාගන්න අද දවසේදීත් අපි මේ රාත්‍රියේ TNL රසානන්දයේ වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපි හැමෝගෙම ජීවිත ඉදිරියට ගලාගෙන යන්නේ රිඳීම් බිඳීම් එවැගේම ජය පරාජයන් දුක සතුට මේ හැමදේම එක. සමහර වෙලාවට අපිට අපේ ජීවිතවල අපි අකමැති දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි අකමැති වුණා කියලා ඒ දේවල් වලින් අපිට මිදෙන්නත් බෑ, ජීවිතේ ආපස්සට යන්නත් බෑ, ජීවිතේ නතර කරන්නත් බෑ. ඒ හැමදේම බොහොම ශක්තිමත්ව විඳ දරාගෙන අපිට සිද්ධ වෙනවා ජීවිතේ ඉදිරියට යන්න. එහෙම යත්තේ මේ හැම හැඟීමක්ම අපිට ශක්තිමත්ව විඳ දරා ගන්න අපිව හුරු කරන්නේ කලාව. සියලු කලා මාධ්‍යයන් අතරින් ඔබේ මගේ හදවතට අපේ ජීවිතවලට ගොඩක්ම සමීප කලා මාධ්‍යය තමයි ගීතය කියලා කියන්නේ. ඉතින් අද දවසේදීත් අපි සූදානම් මේ රසානන්දේ වැඩසටහනින් ඒ ගීතය ගැන කතා බහ කරන්න, ඒ වගේම ඒ ගීත අතර සැඟවිලා තියෙන රස අරුත් එක්ක ඔබේ මගේ හදවත්වල ජීවිතවල අපූර්ව අත්දැකීම් මතකයන් අලුත් කරගන්න. ඉතින් ඒ ගැන අද දවසේදී කතා බහ කරන්න අපි ආරාධනා කළා තවත් රසවතුන් දෙදෙනෙකුට රසානන්දේ වැඩසටහනට. විශේෂයෙන් අපි හිතුවා අද දවසේ ගීතය ගැන කතා බහ කරනකොට අපේ පැරණි ජන මූලාශ්‍රයන් ඒ වගේම ජන සංගීතයත් එක්ක මේ ගීත ගැන කතා බහ කරන්න. ඔබ ගොඩක් ආදරය කරන ප්‍රිය කරන ගීත 10ක් අද දවසේදීත් අපි රසානන්දේ වැඩසටහනට එකතු කරලා තියෙනවා. ඒ ගීත එක්ක අපි කතා බහ කරමු අපේ පැරණි සම්ප්‍රදායන්, අපේ ජන මූලාශ්‍රයන් ගැන. ඒ ගැන කතා බහ කරන්න අපිට මේ ගීතවල පදාරුත් විමසන අතරේ ඒ දේවල් වල වටිනාකම අපිට කියා දෙන්න, ඒ අද්දකින් බෙදා හදා ගන්න අද දවසේ අපි ආරාධනා කළා අපේ පැරණි ජන සම්ප්‍රදායන්, ජන මූලාශ්‍රයන් අධ්‍යයනය කරලා ඒ දේවල් අපේ වර්තමාන සමාජයට ගලපන අතරම අනාගතයට ඒ දේවල් අරගෙන යන්න, අනාගතයට අලුත් පාරක් හදන්න උත්සාහ කරන පර්යේෂකයෙකුට බොහොම ආදරෙන් ගෞරවයෙන් අද දවසේ රසානන්දයට අපි පිළිගන්නවා මහින්ද කුමාර දළුපත මහත්මයා. අයබෝන් ඔබතුමාට කොහොමද මේ දවස්වල ඔබතුමාගේ පර්යේෂණ කටයුතු සිද්ධ වෙන්නේ? මේ දවසර ඇත්තට මම ඉන්නේ බැවට බැහැලා කිව්වොත් හරි. මොකද බැව් එල්ලංකා පද්ධති ගැන පර්යේෂණයක මම ඉන්නේ. මොකද අපි බැව ගැන කතා කරනවා. හැබැයි අපි බැව් එල්ලංකා ගැන කතා කරන්නේ නැහැ. ඊට හේතු වෙලා තියෙන දේ තමයි අපි බැව් තියෙන මේ ගම් බැව් විශේෂයෙන්ම බැවකින් බැවකට බද්ධ වෙලා මේ වට කියන්නේ එල්ලංකා පද්ධති කියලා. ඉතින් මේ එල්ලංකා පද්ධති වල තියෙන ස්වභාවයේ වටිනාකම සහ එහි තියෙන මේ කියන්නේ විශේෂයෙන්ම මේ සම්ප්‍රදායික දැනුම කොහොමද ඊළඟ පරම්පරාවට පවරන්නේ කියන එක ගැන තමයි මගේ අධ්‍යයනයක ඉන්නේ. අද දවසේ අපි ගීතය ගැන කතා බහ කරනකොට ඔබතුමාගේ අත්දැකීම් ගැනත් බොහෝ දේවල් අපිට කතා බහ කරන්න පුළුවන් වේවි. ඒ වගේම අපේ වැඩසටහනත් බොහොම රසවත් වැඩසටහනක් වේවි. අද දවසේ මහින්ද කුමාර දළුපත මහත්මයා අපිට මේ ගීතවල රස මතකයන් ගැන කතා බහ කරද්දී අද රසානන්දේ වැඩසටහන ගීතවත් කරන්න අපි ආරාධනා කළෙත් අපේ පැරණි ජන සම්ප්‍රදායන් අනාගතයට අරගෙන යන්න පර්යේෂණ කරන තවත් තරුණ පර්යේෂකයෙකුට. ඔහු මේ වෙනකොට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සංගීත ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. බොහෝ දෙනෙක් ඔහුව හඳුනාගන්නේ රටම දන්න කියන රන්වල බලකායේ පැරණි එවැගේම දක්ෂ සමාජිකයෙක් විදිහට. ප්‍රදීප් මුතුගුණරච්චි අයබෝන් කියලා ඔබවත් පිළිගන්නවා අද වැඩසටහනට. ඔබත් අපේ පැරණි ජන සම්ප්‍රදායන් අපේ වටිනාකම් අනාගතයට අරගෙන යන්න උත්සාහ කරන තරුණෙක්. ඔබෙන් අහන්න කැමතියි මේ දවස්වල ඔබේ පර්යේෂණ කටයුතු, කලා කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔව්, විශේෂයෙන් දැන් අපි හිතන් ඉන්න දෙයක් තමයි මේ අපි හැමදාම අහන ජනකවි විතරද ජනකවි කියන්නේ කියලා. දැන් අපිට පාසල් වලත් අපි ඉගෙන ගන්න ජනකවි කීපයක් තියෙනවා. ඉන් එහාට මේ ජනකවි කියන්නේ මොකද්ද කෙනෙක් ගැන හදාරණ අවස්ථා අඩුයි. ඉතින් ඒ හින්දා මෙහෙම අපි මේ පර්යේෂණ කරද්දී ගම්වල ගිහිල්ලා ක්ෂේත්‍ර අධ්‍යයනය කරද්දී හම්බ වෙච්ච රසවත් නාදමාලා තියෙනවා. එහෙම නාදමාලා සංගීතවත් කරලා ඒ කියන්නේ මේ වර්තමාන රසික සමාජයට අහන්න පුළුවන් වෙන විදියට සකස් කරලා දෙන කටයුත්තක නියැලිලා ඉන්නවා. නිර්මාණ කීපයක් කරමින් ඉන්නවා. දෙක තුනක වැඩ ඉවරයි, තව කීපයක් කරන්න තියෙනවා. ඒ වැඩේ තමයි මේ දවස්වල කෙරෙන්නේ. ඔබ
බැවත් එක්කත් අපි බොහෝ දේවල් කතා බහ කරමු. ගීත ගායනා කරන අතරේ ඔබේ අත්දැකීමත් එකතු කරගෙන අපිට පුළුවන් වෙවි හොඳ වැඩසටහනක් කරන්න. අමතක කරන්න බෑ අපිට අද දවසේ සංගීතයෙන් අපේ රසානන්දය රසවත් කරන අපේ වාදක මණ්ඩලය, කීබෝඩ් වාදනයෙන් දර්ශන ඉන්නවා, ඒ වගේම ඔක්ටපැඩ් වාදනයෙන් වසන්ත බණ්ඩාරත්, චමොත් පිරිස් ඉන්නවා බොක්ස් ගිටාර් වාදනයෙන්, ඒ වගේම තබ්ලා වාදනයෙන් අද රසානන්දයත් එක්ක එකතු වෙනවා ලකිඳු මදුශංක. හැමෝම අයිබෝන් කියලා අද දවසේ රසානන්දයට පිළිගන්නවා. ගීත ගැන කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි රංවල බලකායේ පැරණි දක්ෂ සමාජිකයෙක් වෙන ඔබ වේදිකාවටත් සම්බන්ධයි. මට කිව්වා ජයලත් මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍යයක රඟපෑවා කියලා. තවත් වේදිකා නාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. ඒ ගැන අපි ටිකක් කතා කරමු. ඔව්, රංගපෑම කියන්නේ මම එහෙම නළුවෙක් නම් නෙවෙයි. හැබැයි රංවල බලකායේදී අපිට ලැබෙන අභියෝග තමයි ගීත, මේ ප්‍රාසංගික ගීතනේ. ඉතින් අපිම ගායනා කරමින් අපිම ඒ අදාළ චරිතය හෝ භූමිකාව රඟන්න සිද්ධ වෙනවා, ප්‍රාසංගික ගායනයක්. ඉතින් ඒ කලාව හුරුුණේ ඇත්තටම රන්වල බලකායේ හරහා. පස්සේ කාලෙක වේදිකා නාට්‍ය, ඒ කියන්නේ වේදිකා නාට්‍ය සංගීතයේ පැත්තට පාසල් කාලේ ඉඳන් නැඹුරුවක් තිබුණා. ඒ කියන්නේ ඉස්කෝලේ කාලේදී, උසස් පෙළ පන්තියේදී, දැන් අපිට දුන්නේ කුණ්ඩල කේසි කතාව ඒ කාලේ තිබුණා. ඒක ආශ්‍රයෙන් පිටපතක් හදලා මම සංගීතය කරලා අපේ ජ්‍යෙෂ්ඨ පන්ති අයියා කෙනෙක් පිටපත ලිව්වේ. එහෙම පාසල් කාලේ අද්දෙකින් දා විශ්වවිද්‍යාලෙත් ඊට පස්සේ එහෙම අවස්ථාව ලැබුණා. ප්‍රසිද්ධ වේදිකාවේ ඉස්සෙල්ලාම මේ සහන් අයියා නිර්මාණය කළා මේ වෙලාව කියද කියලා වේදිකා නාට්‍යයක්. ඔහුගේ ස්වතන්ත්‍ර පිටපතක් රාජ්‍ය නාට්‍ය උළෙලේ අපි දෙන්න එකතු වෙලා තමයි මේකේ සංගීතය නිර්මාණය කළේ. ඒ වෙනුවෙන් කුසලතා සම්මාන හිමි වුණා අපි දෙන්නට. ඊට පස්සේ වේදිකා නාට්‍ය කීපයකට මට ආරාධනා කළා මේ සංගීතය නිර්මාණය කරන්න. ජනප්‍රිය රැල්ලේ වේදිකා නාට්‍යකුත් තිබුණා, මියෝ නැතුව බෑ කියලා, කීර්තිරත්නායක මහත්තයාගේ. ඊට පස්සේ සිහින දකින්න චන්ද්‍රසෝම බින්දුහේවා මහත්මයාගේ. අවසානයට නාට්‍ය නිර්මාණය කළේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ බූරුවා මහත්තයා, මිස්ටර් ඩොන්කි කියන මේ ඌර්දු නවකතාවක සිංහල පරිවර්තනය ආශ්‍රයෙන් තමයි එතුමා මේ පිටපත රචනා කළේ. ඉතින් දැන් වේදිකා නාට්‍යයකට සංගීතය නිර්මාණය කරනවා කියන්නේ, එහෙම නැත්නම් ගීතයක් වේදිකාවට ගැලපෙන විදිහට නිර්මාණය, ඒක වෙනම කලාවක්. අපි පිටපතත් එක්ක සෑහෙන ජීවත් විය යුතුයි. මේ චරිතවල රිද්මය හඳුනා ගන්න ඕනේ. නාට්‍ය සමස්තය ගලාගෙන යන රිද්මය ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දැන් සංගීතඥයාට මේ සමහර ලාවට එක එක සිද්ධි ගැට ගහන්න සිද්ධ වෙනවා වචන නැති හින්දා. ඒ හින්දා අපිට මේ වේදිකා නාට්‍යයේ පිටපත කියවපු පමණින් තනුවක් හදන්න බෑ. අපි දැන් මමට මතකයි මම බූරුවා මහත්තයා නිර්මාණය කරන කාලේ, ඒක විශාල අභ්‍යාසයක් ඇත්තටම. මේ විශේෂයෙන් ආචාර්ය මනෝරත්නයන් එක්ක වැඩ කිරීම මට ඒක බොහොම භාග්‍යයක්. මාස 6ක් විතර අපි මේ නාට්‍ය පුහුණුවීම් කටයුතු කළා. ඒ මාස 6ේදීම මමත් ගිහිල්ලා පුහුණුවීම් බලන් ඉන්නවා. ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් හිටියේ, මාදනියක්කා, ගිහාන් අයියා වගේ අද්දෙකීම් බහුල අය. ඒ අය මේ රංගේ ගොඩනගන හැටි මම ගිහින් බලන් ඉන්නවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඇයි සංගීතය කරන එක්කෙනා ගිහින් ඕක බලන්නේ. නමුත් වේදිකා නාට්‍ය මෙහි පියවරින් පියවර ගොඩනැගෙනවා බලාගෙන ඉන්නකොට අපිට දැනෙනවා මේ ජවනිකාවට අවශ්‍ය වෙන්නේ, මේ අවස්ථාවට අවශ්‍ය වෙන්නේ මොන වගේ රිද්මයක්ද, මේකට වැටෙන්න ඕනේ මොන වගේ තනුවක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් එනවා. සමහර ඒවා ඒ වෙලාවෙම හදන වෙලාවලුත් තියෙනවා. සමහර ඒවා ඒ දර්ශනය බලලා ඒ කෝළුවේ තියන් ගිහිල්ලා ගෙදර වැඩ තියෙනවනේ සංගීත අධ්‍යක්ෂවරයෙකුට. ඉතින් ඒ ගෙදර වැඩ කරලා ඇවිල්ලා අධ්‍යක්ෂවරයාත් එක්ක කතා කරලා මේ තනුව හොඳයිද, මේක ගැළපෙයිද කියලා එහෙම කතා බහ කරලා කරන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් වේදිකා නාට්‍ය වෙනුවෙන් අපි සෑහෙන කාලයක් වෙන් කරන්න ඕනේ. මේ සරල ගීයක් හදනවා වගේ වැඩක් නෙමෙයි. මොකද ගායන ශිල්පියාගේ ගායන හැකියාවත් බලපානවානේ. ඔව්, සජීවී ගායනයක් මේක ඈතට ඇහෙන්නත් ඕනේ. සමහර ලාට ඒ ගායකයා මේ රඟපාන ශිල්පියා හෝ ශිල්පිනිය වෘත්තීය මට්ටමේ ගායකයෝ නෙමෙයි. නමුත් ඒ අයගේ හඬ පරාසයට ගැළපෙන විදිහේ තනුවක් හැදෙන්නත් ඕනේ. මේක නාට්‍ය රූපී වෙන්නත් ඕනේ. නාට්‍ය කතා කරන තේමාවත් එක්ක හොඳින් ගැළපෙන්නත් ඕනේ. ඒ වගේ බරපතල කාරණා ගොඩක් තියෙනවා. ඉතින් වේදිකා නාට්‍යක සංගීතය නිර්මාණය කරනකොට ඒක සෑහෙන අධ්‍යයනකින් කරන්න ඕන කාර්යයක්.
එතකොට වේදිකා නාට්‍ය රංගපාන්න අවස්ථාව හම්බුනේ රංගපාන්න අවස්ථාව හම්බුනේ එකක් මනෝරත්න සර්ගෙමයි සුදුරෙදි හොරු කියලා එතුමා ඒක පරිශනාත්මක පිටපතක් ඒ කියන්නේ මේ සංදේශ කාව්‍යයක ආකෘතියට කොහොමද වේදිකා නාට්‍යයක් හැදුනොත් කියන පරිශනය තමයි එතුමා කළේ ඉතින් මේ ඒකේ කෝරස් එකට තියෙනවා මේ දැන් මනෝරත්න සර්ගේ නාට්‍ය බල්ලා තියෙන අය දන්නවා කෝරස් එක කියන්නේ හරි ප්‍රබලයි. කියන්නේ අත්තල් ගායන බෘන්දය කියලා කියන්නේ හරි ප්‍රබල ගායන දැන් ගුරුතරුවේ ගත්තත් ශිෂ්‍යයෝ ටික තලමලේ ගත්තත් අර ගමේ නටන්න ඉගෙන ගන්න එන පිරිස. ඒ අය මේ නටන්න විතරක් නෙමෙයි මේ නටන ගමන් ඒ රංගපෑමට සම්බන්ධයි. ඒ වගේ එකක් තමයි අපිට කරන්න තිබුණේ. දැන් මම නර්තන ශිල්පියෙකුත් නෙමේ. එතකොට මේකේ නටන්නත් තිබුණා, රංගපාන්නත් තිබුණා, ගායන්නත් තිබුණා. රවිබන්දු විද්‍යාපති මහත්මයා තමයි රංග රචනය කියන්නේ නර්තන විඤ්ඤාසයන් කළේ. ඉතින් හරිම රසවත් කාලයක් වේදිකාව එක්ක වැඩ කරන්න ලැබුණා. මනෝරත්න සර්ගෙන් සෑහෙන ගුරුහරුකම් ලැබුණා. ඒ කියන්නේ රංගපෑම කියන්නේ මොකද්ද කියන එක උගන්වන්නේ නැතුව උගන්වන කෙනෙක් තමයි එතුමා. ඒ මම හරිම ගරු කරනවා. එතුමා මේ මොහොතේ බොහොම පොත්පලව ඉන්නේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තව දුරටත් අපේ කලා ශාස්ත්‍රයට වටිනා නිර්මාණ කරන්න ඔහුට ශක්තිය ලැබේවා කියලා. ඔව්, වේදිකාව ගැන ඔබේ මතකයත් එක්ක අපි ඊළඟට සූදානම් වේදිකා නාට්‍ය ගීතයක් ගැන කතා කරන්න. මේ අපේ වේදිකා නාට්‍ය කලාව ගැන කතා කරනකොට විශිෂ්ටම වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් තමයි දයනන්ද ගුණවර්ධන කියන්නේ. එතුමන් 1975 වසරේ වේදිකාගත කරපු ගජමන් පුවත කියන වේදිකා නාට්‍ය ගීතයක් තමයි තෝරගෙන තියෙන්නේ. මේකර වාර්තා ගණයේ වේදිකා නාට්‍යයක් අපේ ලංකාවේ පළමු වතාවට තමයි අත්හදා බැලීමක් විදිහට මේක වේදිකාගත වෙන්නේ. අපි කතා කරමු. ඔව්, දප්සර්නි, දැන් මේකෙන් පස්සේ දයානන්ද ගුණවර්ධනයන් ආනන්ද ජවනිකා, මధుර ජවනිකා වගේ නිර්මාණ මේ වගේ ඉතා දීර්ඝ ඉතිහාසයක් හරිය සංක්ෂිප්තව වේදිකාවක් ඇතුළේ දිග අරගන්න එක හරිම විස්මිත වැඩක්. වෙන කවුරුටවත් මේක වැඩේට අත ගහන්න බැරි වුණා. ඊගාවට මනෝරත්නයන් ගෙනාවේ වෙනත් ආකාරයකට මේ කාර්යම සිද්ධ වෙන. ඒ වගේ එහෙම හරි අපූර්වයි. දැන් මේක ගත්තාම දැන් මේ අපි මේ කතා බහ කරන්නේ මේ තුටකල ලෙවන් කියන දැන් මේක ඇත්තටම ගජමන් නෝනාගේ කාව්‍යකරණයන එක කවිය මේක ප්‍රේමයේ පිළිබඳව තියෙන දෙයක්. ඒකට ඒ කොටස තමයි මෙහිදී ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේක වර්තමානයේ ඊටාම ජනාදරයට පත් වෙන්න හේතුව තමයි විශාරද එඩ්වඩ් ජයිකොඩිගේ හඬින් ගායනා කිරීම. ඌ ඊටාම මේ රමණීය විදියට ගායනා කරනා වගේම තමයි රෝහණ වැද්දගේ මහතාගේ අපූර්ව සංගීත භාවිතාව. මෙන්න මේ දෙකේ එකතුවත් එක්ක තමයි බොහොම සිත් කාවදින විදියට නව පරම්පරාව වැළඳගත්තේ. විශේෂයෙන්ම මේ එඩ්වඩ් ජයිකොඩි මහතා ගීත නිර්මාණත් එක්ක සමාජගත වෙනකොටම ඔහුගේ මේ කැසට් පටයක් නිකුත් වෙනවා කැරකෙන රෝදේ කියලා. මෙන්න මේ කැසට් පටයේ මේ ගීතයත් ඇතුළත් කරා. ඒකට අර වේදිකාව දැකපු නැති අහපු නැති තව විශාල සහෘද ප්‍රජාවක් මේක වැළඳගත්තා. වැදගත්ම දේ තමයි මේ ගජමන් නෝනාට තියෙන කාව්‍යකරණ හැකියාව. ගජමන් නෝනා ගැන කිව්වොත් එහෙම බොහෝ දෙනා හිතන්නේ මේ ඇලපාත මුදලට පෙම් බැඳපු කවි ලියපු ඒ වගේ කියලා. බොහොම සරලව නෑ. ඇයට තමයි ලංකා සමාජයේ අවසාන ගම්බරේ ලැබුණේ. එතනින් පස්සේ කාටවත් ගම්මර ලැබිලා නැහැ. අපි කවුරුත් දන්නවා පෙර රාජ්‍යත්වයේ තියෙනකොට ඉතාමේ වැඩ කරන්න පුළුවන් රජු හා සමීපව වැඩ කරන්න පුළුවන් පිරිසට ගම්බරයන් ප්‍රදානය කරනවා. ඒකට ඒක රාජකීය පිළිවෙතක්. ඒ වගේ ආව දැන් අවසාන කාලේනකොට මේ බ්‍රිතාන්‍ය පාලන අවධිය. එතකොට මේ ඒ අවධියේදී තමුන්ගේ දුක කියලා ඒ දරුපවුන් නඩත්තු කරගන්න සහ ඇයිගේ කාව්‍ය හැකියාව මේ දේවල් කියන්නේ කවුද? මහදිසාපති විදියට එන ජෝන් ඩොයිලිට. එතකොට ජෝන් ඩොයිලි කියන චරිතය ලංකාව තවමත් අධ්‍යයනය කරලා නැහැ. ඩොයිලි නිසා තමයි වර්තමානයේ ලංකාව මේ අගාධයක ජීවත් වෙන්නේ. අවුරුදු දහස් ගානක් ආව අපේ රාජකීය කිරීටය අපිට අහිමි වෙලා ඒ රාජකීය පවුල්, ඒ කියන්නේ ශ්‍රී වික්‍රමරාසිංහ පවුල් සියල්ල ලංකාවෙන් ගලවලා අතුගාලා දාලා අපිට මේ තත්ත්වය උදා කරපු කෙනා තමයි ඩොයිලි. ඩොයිලි ලංකාවට එනකොට සිංහල කතා කරන්න පුළුවන්, බුලත් විට කන්න පුළුවන්. අපේ පන්සල් වලට ගිහලා හාමුදුරුවන් එක්ක ඉතා අපූර්වට
සිංහල කතා කරනවා ඒ වගේම තමයි දහම ඉගෙන ගන්න මේ හරාවේ. එතකොට ඔහු පාලකවරයා බවට පත් වෙනවා. ඩොයිලි දුන්න ගජමන්නුණට දුන්න ගම්බරේ තමයි අදටත් අපි කියලා කියන්නේ නූණගම කියලා කියන්නේ අන්නේ ප්‍රදේශයේ තමයි දීලා තියෙන්නේ. එතකොට මේ ගජමන්නුණ කියන්නේත් එතකොට කාව්‍යකරණයට අසීමිත ආශාවක් දක්වපු කෙනෙක් කොළඹ උපදින්නේ. ඊට පස්සේ මහනුවරට ගිහිල්ලා මේ මහනුවරදී බලන්නේ ඒ කාලේ හැටියට මල්ලතු මහ විහාරයේ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ පිරිමි අයට විතරයි. උසස් පවුල්වල ප්‍රභූ අයට විතරයි. ගජමන්නෝන වනිතාවක් ඇයට කොහොමවත් යන්න බෑ. උසස් පවුල් පදනමක් නැහැ. ඇය අර ස්ත්‍රීත්වය වෙනස් කරන කොණ්ඩේ පිරිමියෙක් වගේ බැඳගෙන පපුව ඉතා තද බල විදියට මේ වෙනුම් වලින් බෙලාගෙන, ඒ කියන්නේ පපුවේ පියවරු ඉදිරියට එන්නේ නැති වෙන්න අර ඇයගේ තිබෙන තාණ්ඩව ලක්ෂණ නිසා ඇයට පුළුවන් වුණා පිරිමියෙක් වගේ ඉඳලා කාව්‍යකරණේ ඉගෙන ගන්න. මේක ඉතා කැපකිරීම. ලංකාවේ මම හිතන්නේ ඇය තරම් කාව්‍යකරණයට ජීවිතෙන් කැපවුණ කෙනෙක් තවත් නැහැ. මේ සියලු අත්දැකීම් කැටිකරගෙන රහට ප්‍රබන්ධ කරන්නේ යෙදෙනවා. දැන් මේ මේ ගීතේ ගත්තාම දැන් මේක බලන්න මේ කවියා. දැන් මේක බලන්න මේ පුන් සඳදෝ මිදුලේ කර කැවෙන්නේ. රන් බඳදෝ ගේ ඇඳ පිට නිදන්නේ. රන් කොළදෝ ඔය ළමයා ගොතන්නේ. පින් මදිදෝ මාලංකර නොගන්නේ. පන කොච්චර මේ මේ ජන කවියක් නිරාය ආසාත්මකව මොවින් වැගිරෙන ජන කවියක්. ඇසූ පමණින් අපේ සමන්පත් වලින් උකහාගෙන හදවතේ ගැඹුරු තැන්වල අපිව නිදන් ගත කරගෙන තියෙනවා. දැන් මේ මේකේ දිගට මෙන කාව්‍ය පන්තියක තමයි මේ කාව්‍යකරණේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක ගීතයක් විදියට සමාජගත වුණා. ඒක සඳහා ඇත්තටම මම හිතනවා මේ අපි කියන්නේ එඩ්වඩ් අයිය කියලා බොහොම ආදරයට එඩ්වඩ් අයගේ දායකත්වයේ කියන එක හරි අපූර්වයි. මොකද්ද අවාසනාවකට වර්තමානයේ නම් මේ ගීත අපිට ඇහෙන්නේ නැහැ. හොයාගෙන අහන්න පුළුවන් අද රසානන්දෙන් මේ ගීතය ඇහුවට පස්සේ ප්‍රදීප් ගීතය. කලලෙවන් ගුණ නැන රුවිනි එකලෙද ඉට කර අරුත් පුවතර මානෝන සඳ රට තුල සිරින් අවුරුදු මගුල් විය සොඳ මට තුල සතුස් නැත නුඹනා තින්නද
අදෝ ගෙයි හැඳ පිට නිදන්නේ රන් කොළදෝ ඔය ළමයා ගොතන්නේ ඉන් මදිදෝ මාලංකර නොගන් රසානන්දයේ වැඩසටහනේ ඊළඟ ගීතය කතා බහ කරන්න කලින් අපි ඔබ දෙපළගේ එකතු වෙන්න නිර්මාණය වුණු ඒ ගීතය ගැනත් කතා කරමු. මේ ගීතයත් මේ ඔබ කරන ඒ ජනමූලාශ්‍ර ගැන කරන පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහටද මේ ගීතයත් නිර්මාණය වෙන්නේ? ඔව්, ඇත්තටම මේ සහන් ඊටස ප්‍රදීප්ති අපි එකට වැඩ කරනවා. ඉතින් සහනුත් යෝජනා කර අලුත් අලුත් විදිහේ හැඩත් එක්ක මේ අවුරුද්ද සහ මේ ගීත වෙනස් වීමක් ගැන. ඒක ඇතුළේදී තමයි ඇත්තටම දැන් උලින්ද කෙලියයි පංච කෙලියයි දෙකම ගෑනු ළමයි ඉස්සනේ අපේ ගම්වල කියන්නේ මේ පොඩොස්සියන්ට තියෙන ජන කෙලි කියලා කියන්නේ. කියන්නේ නව යෞවනියන්ට තමයි උලින්ද පෙතත් පංච පෙතත් දෙකම බින් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන තියෙනකොට ඉතින් මගේ ගමේ අත්දැකීම් සහ මේ සම්ප්‍රදායනුත් එක්ක එකතු වෙලා තමයි ඉතින් ওই උලින්ද පෙතයි පංච පෙතයි ළමිස්සියෝ කියන මකට කියන්න ඕනේ. මේ දෙකම ළමිස්සියෝ හැම වෙලාවකම නව යෞවනික ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඔස්සේ තමයි ගීතේ ලියවුනේ. ඊට පස්සේ තමයි ප්‍රදීපේක අපූර්ව තනුවක් රචනා කරා සහ සංගීතය සියල්ල අයිතිකාරය මේ ඉන්නේ සහ ගායනෙත් අයිතිකාරය ඉන්නේ ජනනාතුත් තියෙනවා. ඉතින් හරි අපූර්වට ඒක නිර්මාණ මම හිතන්නේ යම් ආකාරයකට සමාජ ගත වීමනුත් තියෙනවා නේද? කොයි කාලෙ වගේද මේ ගීතේ නිර්මාණය මේ අවුරුදු 4ක් විතර වගේ. ඔව් කියන්නේ කිව්වොත් අපි වයසේම අහු වෙනවා. අවුරුදු 4ක් විතර වගේ වෙනවා නේ. මේ අපි ඒ ගීතේ කොටසක් ගායනා කරා. ඔලිඳ පෙතයි පංච පෙතයි ළමිස්සියෝ දෙපිල බෙදී ගණන් හදන බක් මහ තරගේ ඇවිල්ලා කෝණම තරගේ ඇවිල්ලා කෝණම තරගේ ඇවිල්ලා බක් මහ තරගේ ඇවිල්ලා ඒ නතර කළේ ඇයි දන්නවද? කෝන්මයි බක් මහයි නැහැ. එනකන් ඉන්නනේ තමයි. අර මේ අපේ සංස්කෘතිය චාරිත්‍ර වාරිත්‍ර ගැන කතා කරනකොට ඒ දේවල් අපිට වැඩිපුර මතක් වෙන්නේ සිංහල අවුරුදු කාලයට විතරනේ. ඊට පස්සේ ඒ දේවල් අමතක වෙලා යනවා. ඒ කාලයට විතරයි. ඒ නිසාම ওই වගේ ගීතත් අපිට අහන්න දැන් සිද්ධ වෙලා තියෙන්නේ. මහින්ද කුමාර දළපතු මහත්මයා, ඔබ ජනශ්‍රුති පර්යේෂකයෙක් විදිහට බොහෝ පොතපත ලියලා තියෙනවා අපේ පැරණි සම්ප්‍රදායන් ගැන, චාරිත්‍ර වාරිත්‍ර ගැන, ඒ වගේම වැව් පද්ධතීන් ගැන. අර අපි කලින් කතා කළ ඔබේ අලිඩෝලේ පොත ගැන මේ බොහෝ දේවල් ගැන ඔබ පත පොත රචනා කරලා තියෙනවා, පර්යේෂණ කරනවා. ඒ අතරේ අපිට අමතක කරන්න බැහැනේ ඔබ ගේ පද රචකයෙක් කියලා. අපි ඔබේ අතින් ලියවුණු ගීත කිහිපයක් ගැනත් කතා කරමු. ඔය ඇත්තනම මේ දම්සරණී අභිවර්ධන මගේ ඉස්සෙල්ලම ගීතය කියන ගායනා කරවෙන්නේ නම් මාලනි බුලත්සිංහල මහත්මිය. ඒක ළමා ගීතයක්, ගීතයක් වගේ අහසින් බැස්ස වහිනමයි කියලා ගුවන් විදුලි මේ රූපවාහිනී කරපු ගීතයක්. ඊට පස්සේ තමයි ගුණදාස කපුගේ මහතා සහ මාලනි අක්කා දෙන්නම එකතු වෙලා තියෙන පිච්චමල් පිපී හිනහින යාපා පටුනේ දොරකඩ කියන යුග ගීතය ගායනා කෙරෙනවා. ඊට පස්සේ අභිවර්ධන බාලසූරිය මහතමගේ ගීත ගණනාවක් ගායනා කරනවා. ගාලු මෝදුරින් ඉර නැව් නැංගා කියන අම් මවුගුණ ගීතය. ඊට පස්සේ ඒ වගේම තව මොකක්ද මගේ තියෙන ප්‍රේම ගීත සහ විරහ ගීත ගිනි අව්වට මහ වැස්සට කියලා බෙරලා විරහ ගීතයක් තියෙන හැම ගීතම හිතන අභිවර්ධන අය ගීත 8ක් විතර මගේ ගායනා කළා. තව බොහෝ ගීත එළියට දාලත් නැහැ. ඒ කියන්නේ යා වැඩ ඉවර කළා. නමුත් හිමින් හිමින් තමයි එළියට දාන්නේ. ඒ වගේම නිරංජල අක්කා ගායනා කරපුවා තියෙනවා. ඇයත් ඒ කියන්නේ ප්‍රේම ගීත ගණනාවක් මගේ ගායනා කළා. එහෙම ඒ කියන්නේ WD ආරිතිංහ මහත්මයා ගායනා කළා තියෙන මගේ ගීත. ඒ වගේ ගීත එහෙම මෙහෙමයි.
මම අර දූවගෙන ගිහිල්ලා ගායක ගායිකාවන්ගේ ගෙවල් පිළිකන්නේ ඉඳලා läගලා එහෙම සින්දු දෙන්නේ නැහැ. ඒ මගේ හැටි. මොකද දැන් අපේ අලුත් પરම්පරාවක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ ගෙවල් ගානේ යන ලගින වාහන හෝදන ඒව කළා තමයි ගීත රචකයෝ වෙන්නේ. ඉතින් මමට කෙනෙක් කතා බහ කරොත් ඉතින් මම එහෙම ගීත දීලා තියෙනවා. දැන් ඉදිරියේත් මේ දවස්වලත් ඒ වගේ ගීත කීපයක්ම වැඩ කටයුතු කෙරෙමින් තියෙනවා. ඉතින් ඒවා සිමින් සමාජගත වෙන මොකද ගීත ලියන්න මම හම්බ කරන් කරන කලාවකුත් නෙමෙයි. විනෝදේ සඳහා ලියවෙන දෙයක්. ඒක ගායනා කෙරෙමින් තියෙනවා. මම හිතන්නේ මේ ඉස්සරහට එන්න තියෙනවා CDs 3ක විතර මගේ ගීත 5-6ක්ම මුණ ගැහෙන්න තියෙනවා. ඉතින් අලුත් પરම්පරාවෙන් ගීත කීපයක් තියෙනවා. ඉතින් අර ගීතය කියන එක කරපින්නගෙන ඒකෙන් බැබලෙන්න නම් මම එච්චර කැමති නැහැ. මේ අලුත් પરම්පරාව ගැන කියද්දි මම අහන්නම හිටියේ දැන් අලුත් પરම්පරාවයත් ඔබ වැනි ප්‍රවීණයින්ගෙන් ගීත රචනා කරගන්න කැමතිද? ඕනේ ඇත්තම කෙනෙක් මොකද උන්නේ ජනප්‍රිය රැල්ලටද? මෙහෙමයි කෙනෙක් ඉල්ලුවොත් මම ඒකන මට ලියවිච්ච දෙයක් හෝ තව කෙනෙක් එහෙම නැත්නම් ගීතයක් ලියන්න කියලා කිව්වොත් එහෙම රචනා කරපු අවස්ථා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ අපි එහෙම වැඩක් කළා. මේ ඒක උනේ දැන් කොළඹ නාගරික අලුත් අවුරුද්දක් තියෙනවනේ. හැබැයි මේක කතා කරෙන්නේ නැහැ. එතකොට මොකද්ද නගරේ අවුරුදු කෙළිවෙලා ලොකු වැඩසටහනක් තිබුණා. ලොකු මේ අවුරුදු පිළිවෙතක් තිබුණා. එතකොට මේ ඒකට මට කිව්වා ගීත 3ක් ලියන්න කියලා. ඒක රූප රචනාවක් කරුණා. ඒවා මම කළා. එහෙම ඒ වගේ දැන් නව પરම්පරාව කියන මගේ එහෙම මේ පරණි නව විශාරද එහෙම නැහැ ගායකය. හැබැයි ගයන්න ඕනේ කියනවට මම කැමති නැහැ. ගීත කියනවට මම කැමති නැහැ කියන එක මටත් පුළුවන්. හැබැයි ප්‍රදීප් කියනවා, ප්‍රදීප් ගයනවා, මම කියනවා. මොකද කියන එකයි ගායන එකයි දෙක. ඒතර මං කියන්නේ ගායනා කරනවා නම් ඕනම කෙනෙකුට නව පැරණි කියන නෙමෙයි කෙනෙක් කතා කරොත් නිර්මාණයක් දෙන්න කියලා විශ්වවිද්‍යාලයෙන් ප්‍රජාව ගොඩක් මගේ ගීතේ වගේ කියපු අවස්ථා තියෙනවා ගායනා කරපුවා. ඒ වගේ වෙලාවට ඉතින් මං දෙනවා. ඉතින් ඒක මේ මූල්‍යම ලාභයක් සඳහන් නොවේ. මම සල්ලි සඳහා ගීත ලියන්නේ. අර පද රචකයාගේ සංගීත නිර්මාණකරුවාගේ උත්සාහයට හොඳම සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් ගායන ශිල්පියාට හෝ ගායන ශිල්පිනියට. ඒ නිසා ඒකත් ගොඩක් වැදගත් වෙනවා. අපි ඊළඟට තෝරගෙන තියෙන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක්. මම හිතනවා මේ ගීතෙන් මේ ප්‍රේමේ අභිමානය ගැන කියවෙනවා කියලා. හැම කාන්තාවක්ම කැමති ඇති මේ වගේ පෙම්වතෙක් ලබන්න. කැමති ඇති කියන එක තමයි එක නෑ. කැමති කැමති නෙමෙයි, ඒක තමයි ආත්මීය බැඳීම. ඒක තමයි විය යුතු දේ. ඒ කියන්නේ කැමැත්ත කියලා කිව්වොත් කැමැත්තත් බොහෝ වෙලාවට අපි අතින් ගිලිහිලා යන්න පුළුවන්, විවිධන ප්‍රවණතා මාර්ගයෙන් යට වෙන්න පුළුවන්. මට දැනෙන විදියට මේක හරිම, ඒ කියන්නේ මේ නිකලල් ගීතයක්. ඔබ කිව්වා වගේම සෑම පෙම්වතියක්ම ප්‍රාර්ථනා කරන්නේ තමුන්ගේ ප්‍රේමයේ නිකලල් ප්‍රේමයක්. ඒක තමයි ස්වභාවය. ඒක මනුස්ස ස්වභාවයක්. ඒක වරදක් නැහැ. මේ නිකලල් කියලා කියනකොට හිතන්න පුළුවන් නෑ අනේ මේ සුපිරිසිදු මේ යහනේ සුදුරෙදි එලලා තියෙන ඒක නෙමෙයි මම නිකලල් කියලා කියන්නේ. තමන්ගේ හදවතත් එක්ක බැඳෙනදී ආදරයේ අවංකභාවයක් තියෙන මේ ගීතයේ අවංකකම තියෙනවා. ඒතකොට බලන්න දෙවලේ නොකලල් පිදු ආදර මල් කියලා ගීතේ පටන් ගන්න. ඒතන ආදරයේ දේවාලය. සාමාන්‍ය දේවාලෝට මල් පූජා කරන්නේ නැහැ. පන්සල් වලට මල් පූජා කරන දේවාල වලට දෙයියන්ට මල් තියන්නේ නැහැනේ. දෙයියන්ට පළතුරු වට්ටි පූජා කරන. මොකද දෙයියෝ සුවඳ ආග්‍රහණය කරන්නේ. හැබැයි පළතුරු වට්ටි පූජාව කරන ලංකාවේ අය දන්නේ නැහැ. අර පරහුව වෙච්ච පිළුණු ජරහන්තෙත් තමයි අරගෙන ගිහින් දෙයියෝ රවට්ටනනේ තමනුතර වැට්ටෙනවා. දෙනම නම් පිරිසිදු සුවඳ ගහන දේවල් දෙන්නවා. ඒක තමයි පිළිවෙත. මොකද අපේ මොකද මගේ විශේෂ ජනශ්‍රුතිය නිසා මම කියන්නේ ඔබ දේවාලයකට යනවා නම් ඕනම දෙවි කෙනෙක්ගේ මොකද 33 කෝටියක් ඉන්නවා කැමති කෙනෙක් ඔබ ආධාන විදියට තෝරා ගන්න. ඒ යනකොට නැවුම් සුවඳ ගහන පළතුරු අරගෙන යන. ඒක තමයි අපේ සම්ප්‍රදාය. අපි බොහෝ දෙනා අර පිළිනුවෙත් දහ ජරහව ගෙනිහිල්ලා කාවද රවට්ටන්නේ? දෙවියෝ රැවටෙන්නේ නැහැ. ඔබ විසින්ම ඔබ රැවටෙනවා. හැබැයි ඔබේ රැවටීම තියෙන තාක්කල් අර පළතුරු වට්ටි විකුණන වෙලින්දාගේ මඩිය තර වෙනවා. මම හිතන්නේ මේක ව්‍යාජයක් අත්තරින්න ඔබ සුවඳ ගන්න. දැන් කිසිම කෙනෙක් අරගෙන යනවද? දැන් කතරගම එහෙම යනවනේ. කතරගම කිසිම කෙනෙක් අරගෙන යනවද? දූරියන් ගෙඩියක් කියන්නේ. ඔබ දන්නවද? දැන් මම කතරගම දේවාලයේත් එක්ක මම සංස්කෘතිකම සහ ජනශ්‍රුති ලොකු ගනුදෙනුවක ඉන්නවා. මම මූලාශ්‍ර අධ්‍යයනය කරන කෙනෙක් විදියට ඒ යනකොට මම දූරියන් ගෙනියනවා. ඊට පස්සේ ඒ වගේම තමයි වරකක් ගෙනියනවා. කෙලින්ම පළතුරු වට්ටි යන්නේ දේවාලය ඇතුළට. දැක්ක කෙනෙක් හිතේ මෙයා මේ සල්ලි දීලා ගනුදෙනුවක් කරන. මගේ එහෙම සල්ලි ගනුදෙනු නෑ. ඇයි? ඒ දේවාලය ඇතුළට ගිහලා ඇතුළේ ඒක පළතුරු කපන්න එපා. දේවාලයේදී ඇතුළේදී තමයි පළතුරු කපනකොට සුවඳ බිහිදෙන්නේ. දැන් ඒක තමයි අපි කියන්නේ මේවට කියන්නේ ගෙඩි පූජාවන් කියලා. ඉතින් අර 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 බෑ ගහලා තියෙනේවා 3 මාසයක් පිරුණු වෙච්චව දෙන්නේ.
අපි දේවාලෙන් එළියට එන්න කලින් පළතුරු ටික අපව කඩේට. ඔව් කඩේටත් යන. ඉතින් මොකද්ද මේ ව්‍යාජ? මං කියන්නේ ව්‍යාජනේ සංස්කෘතිය ව්‍යාජනේ මේක හරි සජීවී දෙයක්. ඉතින් මේ දේ වැළඳ ගැනීම ඔබ සතු දෙයක්. ඉතින් මේ ගීතයට આવොත් ගීතයේ තියෙන දෙවොලේ නිකලල් පිදු ආදරම. දැන් මෙතන දේවාලයකට මේ පර්යය සම කියන්නේ සමීප කරවනවා මේ සෙනෙහස ගැන. එතකොට ඒකේ මොකද්ද කියන්නේ ඊගාට හරිම ලස්සනට මේක කියනවා. සුවඳින් මනකල් මොකද්ද ආදරයේ පිබිදෙන්. හරි ආදරයේ මේ හදවතේ පිබිදලා තියෙනවා නම් ජීවිතේ අනිවාර්යයෙන්ම සුඳුරු විදියට අත්විඳින්න පුළුවන්. ඒ වගේම තමයි මලකින් මලකට ගිහිල්ලා අර නිගා දෙවන පෙම්වතිය මේ අපි සපත කිරීමක් කරන්නේ. තමුන්ගේ පෙම්වතියේ ඉදිරියේ තමුන්ගේ ප්‍රේමේ කොයි වගේද කියලා මේ පෙම්වතියත් එක්ක සපත කිරීමක් කරනවා. ඒ කියන්නේ නිගා දෙවන පෙම්වතෙක් වෙන්නේ නැහැ මම කියන එකයි එක මලකින් පමණක් රොන් ගන්නම් කියන. මෙන්න මේක තමයි ලංකා සමාජයේ අර පරමාදර්ශීව ඉල්ලා සිටින ආදරේ අතින් අත යන ප්‍රේමයන් අපි කැමති වෙන්නේ නැහැ. ඊගාවට කියන්නේ අර පවසට පලන දැන් සයුරේ තමයි ඕන තරම් ජලයේ පිරලා තියෙනවා. හැබැයි දිය දූතක් බොන්න බැල්ලුන රහයි. එතකොට එහෙනම් මොකද ඒ පිරිසිදු නියම දියවරයන් තියෙන තැන හඳුනා ගන්න ඕන. ආදරෙත් ඒ වගේම තමයි පිළ අර දේවාලේ අර පිළුණු පළතුරු පූජා වගේ තමයි. ඒව ජරා වෙලා තියෙන අන්න නිකලල්දී ඉල්ලනවා. නිකලල්දී ඉල්ලුවොත් තමයි සැබෑම ආදරේ බිඳින්න පුළුවන්. ඒක වැදගත් දෙයක් කියනවා. පීඩිත වී අඳුරේ සිටිනා මට ඔබ පමණයි ගෙන ආවේ හසරැල්කෙන්. මෙන්න මෙතන තමයි පිරිමියෙක් සොයන ආදරේ තියෙන. ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් දෝමනස්යන් එක්ක අපේ පීඩාවන් තියෙනවා. ඒ පීඩාවන් ඇතුලේ අපිට හදවතට සමීප වෙන්න පුළුවන් නම් තමයි අපේ ආදරේ දැන් මම හිතනවා මේ ගීතය ප්‍රෙම්මතුන්ගේ සපත කිරීමේ උදාරතරම ගීතයක් කියන. ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මේ මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් සුනිල් එදිරිසිංහගේ ගීත අතරින් ආදරයම කරන ගීතයක් තමයි මේ. කොයි කාලෙ වුණත් හැමෝම ප්‍රිය කරන නිතර අහන්න කැමති ගීතයක්. ඒ කියපු මතකයන් එක්ක අපි අහමු ගීතය. සට පල නැත රයුරේ රළවැල් දියදෝ තක් ගමි දොලකින් සිහිලෙන් පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි එන ආවේ හසරැල් දෙවොලේ නොකැලැල්
ඉදු ආදරමල් සුවඳින් මනකල් ඉබිදෙමි හැම කල් දෙවොලේ නොකැලල් ඉදු ආදරමල් සුවඳින් මනකල් ඉබිදෙමි හැම කල් කරන කාලේ අපි මොනතරම් සුන්දර විදිහට ලස්සන විදිහට ඒ ආදරේ වින්දත් කවදා හරි දවසක අපිට ඒ ආදරේ අහිමි වෙලා ගියොත් ඒ පෙම්වතුන් පෙම්වතියන් වෙන් වෙලා ගියොත් අපිව වැඩිපුරම රිද්දන්නේ ඒ වෙන්වීමටත් වඩා ඒ පෙම්වතා හෝ පෙම්වතිය එකට ගත කරපු කාලය ඒ සුන්දර මතකයන්. ඊළඟට අපි තෝරගෙන තියෙනවා විශාරද දයරත්න රණතුංගයන්ගේ ගීතයක්. ඒ ගීතයත් ඒ වගේ කියලා මට හිතෙනවා. ඔව්, මේ ගීතය මම හිතනවා ලංකා සමාජයේ බොහෝ විරහින් පෙළෙන්නන් අතර සහ පෙම්වතුන් අතරේ පවා සාතිසේ ජනප්‍රිය ගීතයක්. මේක මම හිතන්නේ නැහැසූ කෙනෙක් නොවින්ද කෙනෙක් නැති තරමට තරම්ම ප්‍රබල ගීතයක්. සරල ලිහිල් පද රචනාවක් තියෙන මේක, අමුතු ගැඹුරු යෙදුම් කිසිම දෙයක් නැහැ. හැබැයි මේ ලිහිල්භාවය තුළ අපේ අර ආත්මයේ ඇතුළාන්තයටම ගිහිල්ලා ඇතුළාන්තය අර බොහොම රිදෙන තැන් ස්පර්ශ කරන ගීතයක්. දුරස්වන්නට මේ තරම් කියන එක. ඒතර අපේ දුරස් වෙනවා කියන බන ඒ යෙදුම පටන් ගන්න තරම දුරස් වෙලා ඉවරයි. ගීතේ ආරම්භ වෙනකොටම දුරස් වන්නට මේ මොකද්ද මේ ලෙසින් ඇයිද අප හමු වුණේ ප්‍රශ්නාර්ථයක් නගනවා. අපි දුරස් වෙන්න නම් මොකටද හමු වුණේ කියලා. ඊට පස්සේ කියන දේවල් ඇතුලේ සියල්ල තියෙන අර මතික ආවර්ජනය කරන ප්‍රේමික යන ඔබ කිව්වා වගේම තමයි අපි අත්හැරුණට පස්සේ අර අතීත ආවර්ජනාව තුළ ඒ මිහිරියාව තලු මරන මේ තලු මැරීම අපිට අත්තරින්න බෑ. මම හිතන්නේ මේ ලංකාවේ අපිට මොකද්ද රෝගී තත්ත්වයක් තියෙනවා. අර ඒක අතීත කාමයේ කියන එක නෙමෙයි. අපි අර යට ගියාව තලු මරමින් ඒක විඳින්න කැමති. මම හිතන්නේ මේ ලෝකෙත් මේ ප්‍රවණතාවය යම් ප්‍රමාණයකට තියෙනවා. අපි සමාජ ක්‍රමයේ හරි වෙනස්නේ. අපේ සමාජ ක්‍රමයේ මාතෘමූලික සමාජ ක්‍රමයක්නේ. මේ මාතෘමූලික සමාජ ක්‍රමයේ මව්වටා ගොඩ නැගුණු මව්වත් ගුණයක් තියෙන. මේ ප්‍රේමයේ හරහත් මේ මව්වත් ගුණය තමයි හොයන්නේ. ඒ නිසා තමයි අපි අපේ අතහැර ගිය පෙම්වතියට බහිද කරන්නේ. ඒ පෙම්වතියට යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගීතයේ ඇතුළත් තියෙන්නේ අර අපි දුරස් වුණා. ඊට පස්සේ මෙන්න අර තලු මරන්න ගන්නවා අතීතය. ඊට පස්සේ කියන අත්ල් බැඳගෙන ගියපු ආකාරය බලන්න. ඒකේ ලස්සන යෙදුම් පුංචි ලදරියක් වගේ හුරතෙලින් ඔබ හිනහුණුවේ කාලයේ මතකද? හරි බන්න ලදරියක් කියලා කියනකොට බොහොම නිදහසේ නිස්කලංකව දුවලා පැනලා ඇවිදින අවධියනේ. අර අතේ එල්ලෙලා හුරතෙලේට යන අවධිය. හැබැයි දැන් ඒක නැවත නැවත මොකද වෙන්නේ? මෙයා හරි කැමති. මෙයා මේ බොහොම අර ඒ ප්‍රේමයට සමීප වෙන ආශක්ත වෙනවා. ඒකෙන් පිම් බැඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න කරන්න කාගෙන්ද? මෙයා මේ ප්‍රශ්න කරන්නේ කාගෙන්වත් නෙවෙයි, තමුන්ගේ ඇතුළාන්ත හදවතින්. හදවතින් ප්‍රශ්න කරන වෙන යාළු මිත්‍රවත් එක්ක මේ පාටියක් දාලා දුක අර සමරණ විදි තියෙන්නේ. එහෙම විදාගන්න එක නෙමෙයි. ඇතුළු හදවතින් හැම වෙලාවකම ප්‍රශ්න කරන මේ ගීතේ වටිනාකම තියෙන එතන. ඒකවට කියනම් බලන්න අනාගතය ගැන මොනවද මවල තියෙන්නේ? අහස් මාලිකා. අපි දන්නවා අහස් මාලිකා කියනකොට පැවැත්මක් නැහැ. සිහින ලෝකයක්. සිහින ලෝකයක් නැත්නම් ප්‍රේමයකුත් නැහැ. මොකද ප්‍රේමේ පදනම තියෙන්නේ සිහින ලෝක නිර්මාණය කරන තරමට, බලාපොරොත්තු ගොඩනගා ගන්න තරමට. ඊට පස්සේ අප දෙන්න, දැන් දෙන්නම තමයි අහස් මාලිකා මෙව්වේ. ඊට පස්සේ කියනවා ඔබේ පෙම්වතා ලෙසින් නෙදාමා ඔබේ ළඟින් උන් කාලේ මතකද? ඒ කියන්නේ දැන් වෙන පෙම්වතෙක් මුණ ගැහිලා තියෙනවා. මං හිතන්නේ ආත්මීය විදියට යට ගියාවේ මතකේ වින්දනය කරන මේ ප්‍රදීප්. මේකේ පද පැත්ත මට දැනුණාට ඔබට තනු පැත්ත වෙනස් විදිහට දැනෙනවා. ඔව්, මේක මේ ආචාර්ය දයරත්න රණතුංගයන්ම තමයි මේ සංගීතය නිර්මාණය කරන්නේ. එතුමා මේකට රාගධාරී, ඔහු රාගධාරී සංගීතය සම්බන්ධයෙන් ඉතාම ප්‍රවීණෙක්නේ. ඉතින් මේ එය තනුවට භාවිතා කරනවා ඒ හැඟීම ගන්න මේ කලාවතී සහ ජන සම්මෝහිනී කියන මේ රාග දෙකක එකතුවක මේ හැඟීමෙන් තමයි මේ තනුව නිර්මාණය වෙලා තිනා. පොඩ්ඩක් ඒක සාපා විතරක් කොහොමද saga padani dha paga
පදනි මොකද හිතෙන්නේ මරාගෙන මැරෙන්න හිතනවාද නෑ ඒවත් තමයි අපිට ආත්මයට දැනෙන විදිහ අයියේ ඒ දැන් මේ මට රාග කියන ඒවා තේරෙන්නේ නෑ හැබැයි මගේ හිත ඇතිලා ගිහිල්ලා මොකද්ද බැඳීමක මේ නතර වෙනවා මං හිතන්නේ මේ ගීතේ පුරාවට මන්නේ වින්දනේ අපූර්වට තියෙනවා කියලා සංගීතයට කතා කරන්න පුළුවන්නේ ගීතයක් ඇතුලේ වචන වලට කතා කරන්න බැරි තැන්වලදී සංගීතයට පුළුවන් අපේ හදවතත් එක්ක කතා කරන්න. වන්නට මේ ගැන අහස් මාලිගා අප දෙන්නා මැවූ කාලය මතකද අනාගතේ ගැන අහස් මාලිගා
පන්හිදෙන් ගිලහුණු පදවැලක රසාරුත සොයායන රසානන්දේ ඊළඟට අපි තෝරගෙන තියෙන්නේ ගායන ශිල්පී TN ජයරත්නයන් ගයන ගීතයක්. ප්‍රේමය විරහව කියන ඔය කාරණා දෙක ගැනම අපි ගීත අහනකොට TN ජයරත්නයන්ගේ හඬ ඇතුළත තියෙනවා අපිට කතා කරන අපූර්වත්වයක්. ඔව් මට පෞද්ගලික අපූර්වත්වයක් තියෙනවා. මොකද එකක් තමයි මම TMI කියලා බොහොම ආදරෙන් කියන්නේ. TMI මලී දේවි මමත් මලී දේවි TMIලගේ මල්ලිලා අපි එකට ඉස්කෝලේ ගියේ. ඉතින් ස්කූල් කට් කරලා එහෙම අපි යන්නේ TMIලගේ ගෙදර මිදුලෙන් තමයි පැනලා යන්නේ. ඉතින් එහෙම බැඳීම් ගොඩක් තියෙනවා. ඒ කාලේ ඉඳලා කොහමාරි අපිට ඒ කියන්නේ අපි ස්කූලෙන් බිහිවන නිර්මාණකරුවෙක් සහ සමීපයේ පවුල් ඇසුරක් තිබුණා. ඒවත් එක හරි බැඳීම් කියනම තද බල විදියට දැන් ඒ කොටෝමත් වඩා අපි අපේ යෞවනයේ අවදි වෙන අවදීදී මේ TM ජයරත්නයන් තමයි ප්‍රේමය විරහව දෙකම එකට අපිට ගැයුවෝ. ඒ කියන්නේ අපිට පෙර પરම්පරාවට මං හිතන්නේ මිල්ටන් මල්ලවාරච්චි බලපාපු විදියට අපිට TM ගොඩාක් බලපෑවයි කියලා දැනෙනවා මට පෞද්ගලිකව. ඉතින් ඒ අතරේ ඒ ස්කෝලේ යන අතරේ අපි ගායනා කරපු දේවල්, විඳපු දේවල්, මෙහෙම බොහෝ දේවල් තියෙන අතර තමයි දැන් මේ ගීතේ විශේෂයෙන් මේ ප්‍රදීප් එහෙමත් ඉන්නේ හින්දා අපිට කියනවා දැන් මේක මේ ජන නිර්මාණයක ඇසුරක් තියෙන. කෙලින්ම ජනනි දැන් මේක නාඳුනන කෙනෙක් හිතන්න පුළුවන් මේක ඇතර මේ ආචාර්ය අජන්ත රණසිංහයන්ගේ පද රචනාවක් කියලා බොහෝ දෙනෙක් කියනවා. හැබැයි මං හිතන විදිහට මේක කුලරත්න ආරියවංශන්ගේ පද රචනා. මොකද මේකේ පද රචනා ගැන මේ විවිධ තොරතුරු සමාජගත වෙලා තියෙනවා. හැබැයි මේ දේවල් අතර මේ බන්නුක මේ කුණ්ඩ සමන් මල් මල්. හරි මේ කුණ්ඩ සමන් කියන ඒවා කුමුදු කුණ්ඩ සමන් කියලා කියන්නේ. එතකොට මේ කුමුදු මල් ගැනගෙන අපිට ඕන තරම් ජන කවි තියෙනවා. හරි දැන් මේකේ තියෙන්නේ අර බුහුටි ප්‍රේමයක්. එතකොට මේ නව යෞවනයක ඉන්න බුහුටි ප්‍රේමයක් තියෙනේ තමන්ගේ පෙම්වතියගේ සමත්කාරයේ సౌందර්ය අත්විඳින පෙම්වතිය. එතකොට මේ පෙම්වතා දකිනවා මේ වටපිටාව උහුට මේ මොකද ප්‍රේමය කියන එක අසිරිමත් දෙයක් කියන්නේ මේ ලෝකේ උක හැතුණාට පස්සේ ඔක වෙනම උමතුවා. ඊට පස්සේ මේ වටපිටාවේ ගස්කොළ මල් නැතත් මල් පිපුණා වගේ පේන්න ගන්නවා. සුවඳ නැතත් සුවඳ දැනෙන්න ගන්නවා. ඒකේ මනෝභාවයක්. ඒ මනෝභාවයට අවතීර්ණ වුණොත් තමයි ප්‍රේමය ඇත්තටම දැනෙන්නේ. මේ ගීතේ තන්නේ වගේ මනෝභාවයක් තියෙන. එතකොට අර ප්‍රේමයට අවතීර්ණ වෙච්ච පෙම්වතෙක්ගේ මනෝභාවයක්. ඒ මනෝභාවය ඔස්සේ තමුන්ගේ පෙම්වතිය දකිනවා. ඒතකොට ඒ දකින්නේ ජන කවියක රීතියකින්. ජන කාව්‍ය රීතියක් තියෙන. ඉතින් ඒවා ඔස්සේ දැන් අපි අහනකොට අපි අතීතයටද වර්තමානයටද අනාගතයටද කොහෙද අදාළ වෙන්නේ කියන කදාල නැහැ. අපිට හැබැයි අපිට මේ සුන්දරතාවය කියන එක දැන් ප්‍රේමයේ තියෙන ඉතා වැදගත් දෙයනේ සුන්දරතාවය කියන එක. අද බොහෝ ගීතවල ප්‍රේම ගීතවල සුන්දරතාවය නැහැනේ. ඒකේ වාග්තාවය විතරයි තියෙන. ඒකේ වචන විතරක් රිදුව යනවා. මෙන්න මේ සුන්දරතාවයේ ඇතුළේ ජීව ගුණය කියන එක අපූර්වට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අර ගැයුම පද මේ නාද මාලාව ඒ සියලු දේවල් එක්ක අර හැම වෙලාවක මේකේ මේ TM ජයරත්න බොහෝ වෙලා ගිනේ හඳුන්වන්නේ ඔහුව මේ අර යෞවනේ පෙම්වතෙක් විදියට හඳුන්වනවා. මොකද මේ යෞවනත්වයේ තියෙන චමත්කාරය මේ ගීතේ පුරාවටම තැවරලා තියෙනවා. ගීතය අහන්න කලින් මට තවත් පුංචි ප්‍රශ්නයක් ඔබෙන් අහන්න ඕනේ. ඔබ මේ පරේක්ෂණ කරනවා අපේ පැරණි ජන සමාජයේ තියෙන දේවල් වර්තමානයේට අරගෙන ඇවිල්ලා ඒවත් එක්ක අනාගතයට යන්න ඔබ උත්සාහයක් දරනවා. දැන් ලෝකයේ ගත්තොත් නවීන තාක්ෂණයත් එක්ක අපි මේ කතා බහ කරන මොහොතේ පවා වේගයෙන් වෙනස් වෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. අපිට මේ රටක් විදිහට අපේ පැරණි සම්ප්‍රදායන් මේ වටිනාකම් එකතු කරගෙන මේ මොහොතින් මොහොත ඉක්මනින් වෙනස් වෙන නවීන තාක්ෂණයේ පිරුණු ඒ ලෝකයේ ඇතුලේ අපිට අපේම කියලා අනන්‍යතාවයක් හදාගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා. මොකද අපේ අනන්‍යතාවය තියෙන්නේ මෙතන. හැබැයි මේ
අද වෙනකොට අපේ සමාජයේ මේ දේවල් වලින් මෙහෙම ටිකින් ටික ඇත්තලා ඇත්තලා යනකොට අපි කොහොමද ඒ ලෝකයට අපේ මේ පරණ දේවල් අරගෙන යන්නේ? ඔය එකට මම හොඳම උදාහරණයක් කියනනම් දම්සරණිය. ඔබ දන්නවා දැන් පහුගිය දවසක දළදා පෙරහැර පැවැත්වුණා. ඒක එතකොට දළදා පෙරහැර බලන්න විදේශිකයන් කී දෙනෙක් ආවද කියලා කවුරුත් ගණනය කරේ නැහැ. අතිවිශාල වශයෙන් විදේශිකයන් නාම පෙරහැර බලන්න. ඇයි ඒ ලංකාවට පෙරහැර බලන්නේ? මේ අපේ ජන උරුමේ. එතකොට ලෝකේ කිසිම තැනක මෙහෙම පෙරහැරවල් පහක් එකට පෙළ ගැහිලා මෙහෙම ඇතු කණ්ඩායමක නැටුම් ගැයුම් බැවුම් සහිත කිසිම පෙරහැරක් නැහැ. ලෝකේ ඇතුන් පිට කරඬු වඩම්මන එකම පෙරහැර මේක. දැන් එතකොට මේ වගේ වටිනාකම දැන් මේක ලෝක උරුමයක් බවට පත් කිරීමට අපි වැඩ කරගෙන යනවා මේ දිනවල. එතකොට මේක ලෝක උරුමයක්. එතකොට මේ 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 අසිරිය දකින්න නැහැ වෙන තැන. යුරෝපයේ තියෙනවා දා අලි යන පෙරහැරවල් මට කියන්න. එතකොට අප්‍රිකාවේ තියෙනවා, ආසියාවේ අලි ඉන්නවා, ආසියාවේ ඉන්දියාවේ තියෙනවාද? ඉන්දියාවේ පෙරහැරවල් තියෙනවා. හැබැයි දළදා පෙරහැර වගේ පාවඩ එලලා ගමන් වියන් අල්ලපු පෙරහැරවල් තියෙනවද? එතකොට මේකේ ඓතිහාසික විකාශනයක් තියෙනවා. මේ මම කිව්ව එක උදාහරණයක්. මේ වගේ අපේ ජන උරුමයන් ගණනාවක් තියෙනවා. මේවා නව තාක්ෂණයට මුහු වෙලා ඉදිරි ලෝකෙත් එක්ක බෙදා ගන්නට ඕනේ. එහෙම නැත්නම් මේකේ පැවැත්මක් නැතුව යනවා. හේතුව තමයි අපි අද ඉන්නේ ස්මාර්ට් ෆෝන් සමාජ ක්‍රමයක. ඒතකොට අපේ සංස්කෘතියම ස්මාර්ට් ෆෝන් එක ඇතුළට එන්න ඕන. මොකද එහෙම ආවෙ නැත්නම් මේ දරුවෝ දන්නේ නැහැ. ඒ දරුවෝ දකින දේවල් ටික විතරයිනේ මේ තොරතුරු ලබා ගන්නෙ. ඒ නව පරම්පරාවට දුස් කියලා වැඩක් නෑ. නව පරම්පරාවට අපේ දැනුම පවරන්න ඕනේ. අපි සරලව උදාහරණයක් මං කීපයක් කියන්නම්. දම්සරණේ ඔබ දන්නවා අපිට වාචික භාෂා සමුදායක් තිබෙන අපි කට වචනේ මුල් කරගත්තේ. එහෙම ආව අපි එක අවධියකදී අපේ රජවරුන් මොකද කරන්නේ? ගල්තලාවල සෙල්ලි පිළියන්න ගන්න. ඒකේ පූර්ව බාක්මී අක්ෂර තියෙනවා. හරි, ඊට පස්සේ ඒක දියුණු වෙලා මේ අක්ෂර රටාව දියුණු වෙලා සෙල්ලිපි බවට පත් වෙනවා. සෙල්ලිපි එනවා තල්පතට. එතකොට අර හතරැස් සහ දික් කටේට තිබුණ අකුරු රටාව වෘත්තාකාර හැඩයකට එන්න ගන්නවා. හරිද? මොකද හතරැස් දික් කැටේ මේ අපිට පුස්කොළ පොතේ ලියන්න බෑ, ඉරෙනවා. ඒ නිසා තමයි අකුරු හැඩ වෙන්න ගන්න. ඒ ආවේ අපි මුද්‍රණ කර්මාන්තයටත් ආවා. ඒතර දැන් ඇවිල්ලා ඊට පස්සේ අපි ටයිප් රයිටරේට ආවා, කම්පියුටරේට ආවා. දැන් අකුරු ටයිප් කරන්න ඕනේ, ඒ යුගය ඉවරයි. දැන් ඔබේ ෆෝන් එක ළඟ තියාගෙන ඔබට ඕනේ දේ කියනකොට අකුරු ටික මෙන්න නිකම්ම පෙළගහිලා ඇවිල්ලා. මෙන්න තාක්ෂණය. ඒතර ඒ තාක්ෂණය ඇතුළේ හැබැයි ඔබ ඉන්නේ කවුද? මේ සංස්කෘතික මිනිසා නිර්මාණය කරන්න ඕනේ. ඔබ තුල අපේ එකම තියෙන, අපේ යටගියාවේ වටිනාකම් තියෙන, ඒ සුඳුරුතාවයන් විඳින්න පුළුවන් කෙනෙක් නිර්මාණය කරොත් ඔබ ඊටාම අපේ රටට වටිනා කෙනෙක් වෙයි. එහෙම නැත්නම් ඔබට ඔබේ වටිනාකමක් නැහැ. ඔබ නිසා අපිට අපේ රටේ වටිනාකමක් නැහැ. දෙකම වෙනවා. ජපානයේ මේ සියලු දේවල් කරනවා. අපි මේ කරන මේ වගේ සංගීතමය වැඩසටහන ජපානයේ කරොත් නව තාක්ෂණික මේවලම් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඔක්කොම තාක්ෂණික භාවිතාවන් තියෙන මේ මේවලම් සියල්ල හරහා. හැබැයි ජපානයේ මොනම සංගීත වෘන්දයක වුණත් හෝතෝ එක නැහැ. හෝතෝව කියන්නේ සාම්ප්‍රදායික ජපන් වාද්‍ය මේවලම. හෝතෝ නාදය කවදාකවත් මේ ඕගන් එකකට ගේන්නේ නැහැ. ඇයි ගේන්නේ නැත්තේ? මේ 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 තියෙන ජපන් මේවලම. හැබැයි ගේන්නේ නැත්තේ මොකද? ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය උන් රැක ගන්නවා. ඉතින් අපිට ඒක බැරිද? අපේ දෙවොල් බෙරේ ලෝකේ කොහෙවත් නැහැ. දෙවොල් බෙරේ දෙකක් ගහන්න ගිහලා යුරෝපයේ ඕන රටකට සුද්ධ නැකිටලා ඉන්නේ නැද්ද බලන්න? ඇයි මේක දැනෙනවා මිනිස්සුන්ට? අපේ දෙවොල් බෙරේ නාදය කියන එක ලෝකේ කිසිම රටක නැහැ. ඉතින් අපේ දෙවොල් බෙරේ මේ තාක්ෂණයට එකතු කරා නැතුව දෙවොල් බෙරේ විදිහට තියාගෙන අපි ගෙනියමු. අපිට යන්න පුළුවන්. මෙලා තියෙන්නේ මේ සංස්කෘතික වටපිටාව ගැන අපේ අයට ඊතරම් ගැඹුරු අවබෝධයක් නැහැ. ඒක දේශපාලනික ක්‍රියාවක්. ඒක ගැන මම කතා කරන්නේ. අපි මේ අර වේගෙන් වෙනස් වෙන ලෝකයක් එක්ක ඒ ලෝකයේ තියෙන තරඟකාරීත්වයට මුහුණ දෙන්න ඕනි කියලා යන්න හදනවා මිසක් අපි මේ ලෝකයට තරඟ කරන්න යන්න ඕනේ මොනවත් එක්කද? අපේ අනන්‍යතාවය මොකක්ද කියලා හඳුනගෙන නැහැ හරියට. ඉතින් ඒකේ හොඳම දේ දැන් යුනෙස්කෝ එක තෙක්ක අපි ලංකාව අපි ඉන්දියාව සහ මේ මුළු කලාපෙම අපේ කලාපේ අපි සියලු දෙනා 2008 යුනෙස්කෝ එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒක තමයි ඒ රටවල තියෙන සුදේශීය දැනුම එකතු කරලා අන්තර්ජාලයට දානවා අපි දැනුම බෙදා ගන්න කියලා. ඉන්දියාව සීක්‍රෙන් වැඩ කරගෙන යනවා. ලංකාව අද වෙනකන් දැන් 2008 අද අපි ඉන්නේ 2019 අවුරුදු 11ක් ගත වුණා. එක වචනයක වැඩක් කරලා නැහැ. මාලදිවයින ඔවුන්ගේ සියලු භාෂාවන් උපභාෂාවන් සියල්ල එකතු කරලා ඒක ජනගත කරලා සියල්ල බිබ්බිකේ දාලා ඉවර. ඒතර මාලදිවෙන් දිසරෙන් ඉන්නේ ලංකාවදීන්. ඒතර භාෂාව තින් ගත්තම අපේ ප්‍රාදේශීය භාෂා කීයක් තියෙනවද? ඒතර මාලදිවෙන් සියලු ප්‍රාදේශීය භාෂාවන් සියල්ල එකතු කරා ඔවුන්ගේ දූපත් කීයද තියෙන්නේ?
එතකොට ඔවුන්ට පුළුවන් ඉන්දියාවේ වැඩේ කරන් යනවා ඉන්දියා මහරජයක් ඉඳන් මේක අවුරුද්දෙන් දෙකකින් කරන්න බෑ නමුත් ලංකාවට එදින ඒ වෙලා තියෙන අපේ නිලධාරී වාදයක ගැටුමක් තියෙනවා ඒ කතාබහත් එක්ක අපි මුලින් කතා කර කර හිටියේ ටීඑම් ජයරත්නයන්ගේ කුන්ද සමන් මල් කියන ගීතය අපි ප්‍රදීප්ගේ හඬින් ඒ ගීතය හමු රසානන්දේ saman mal mal kendusina anda udin payu kanrasina nillikale hengi inna kumari inna tipunu sithe inna sinasi ranchu bingun sena kendusina saman malrun bindusina pipi malase saman mal mal bendusina anda udin payu chandrasina nillikale hengi inna kumari tinna tipunu sithe enna sinasi ranchu bingun sena kendusina saman malun bindusina matnu deni අන්දවුදින් පෑයූ චන්ද්‍රසිනා නිල්ලි කැලේ හැංගි ඉන්න කුමාරී පින්න තිපුණු සීතේ එන්න සිනාසි රංචු බිඟුන් සේනා කැන්දුසිනා උංචි සමන් මල්ලුන් බින්දුසිනා ඔංචු බිඟුන් සේනා කැන්දුසිනා උංචි සමන් මල්ලුන් බින්දුසිනා බෝමල් සහ එනුග මල්ද ඇහැටු මල්ද දිඹුල මලි දෙල් මල් නැත කවදාවත් කොස් මල් නම් පනාමලි එමල් ගෙනත් දෙන්ට කියා එළඳ අඬයි බිම පෙරලි අකලට නැති එමල් මිසක් කුතැනින් සරිලන්ද මලි සපුනා කිනිහිරිය මලි එපනා දොඹ නැතයි මලි ගෙන දෙමි සව් කෙන්ද මලි මානලවා ගන් කොමලි මල්වාරා
මේ රසානන්දේ මේ වැඩසටහන පුරාවටම අපි මේ ජන කවියත් එක්ක මේ හැම ගීතයක්ම වගේ අපූර්වවට ගලපගත්ත කියලා මම හිතනවා. මේ වැඩසටහනේ අවසන් ගීතයට අපි තෝරගෙන තියෙන්නේ රෝහණ බැද්දකේ මහත්මයාගේ මල්සරා බැල්මෙහිලා ගීතය. ගීතය ගැන ඔබ දෙදෙනාගෙන්ම අදහස් දැනගන්න කැමති ගීතය ගැන, ගීතයේ සංගීතය ගැන. දැන් මේකේ මේ මුලදිම කියවනනේ දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා කියලා. ඉතින් මල්වාරම් කියලා කවි විශේෂයක් තියෙනවා අපේ මේ ජන ගායනා ක්ෂේත්‍රයේ. ඒ කියන්නේ මේ මල් ගැනයි කියවෙන්නේ. ගෙඩි හැදෙනකොට ගෙඩිවාරම් උක්ම තියෙනවා. ඒතර මේ එක එක මල් ගැන ටිකක් සමහර ලාවට ඇනෝ ලොක්කම් විදියට සමහර වෙලාවට වර්ණනාත්මකව මේ ගායනා කරන කවි තමයි මේ මල්වාරම් කියලා කියන්නේ. එතකොට මේ බැද්දගේ මහත්මයා මේ ගීතය එතුමාමනේ රචනා කරන්නේ. මේ මල්වාරම් වල විරිත අරගෙන මේ රචනා ශෛලිය පාවිච්චි කරලා තියෙනවා මේ ගීතේ පද රචනාවට. තනුවේ සම්බන්ධයක් නැහැ. හැබැයි එතුමා එක තැනකදී කිව්වා මේ එතුමා කාලයක් මනමේ නාට්‍යයේ වටනලා වාදකෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඉතින් අර මනමේ කුමාරිය ඉස්සෙල්ලාම සභාගත වෙන තැන ගායන තානමත් නන නන්නාන නානාන නන නන්නාන ඔම් තමයි මනමි කුමාරි සභාවට එන්න ඉස්සෙල්ලා. ඒක ඔළුවේ තිබුණා කියලා කිව්වා. මේ සංගීත කණ්ඩේ හදද්දී ඒ නාදමාලාව මේකට එකතු කරගත්තා කියලාත් කිව්වා. ඔන්න ඒක ස්වභාවයක් නේද? ඒක නිර්මාණකරුවෙන් ආභාසයක් ලබන පැති ගණනාවක් තියෙනවනේ. ඉතින් බැද්දගේ මහතා කියන්නේ ජන ස්වභාවය ඉතාම හොඳට කියන්නේ අතැඹුලක් වගේ ලබා ගත්ත කෙනෙක්. ඉතින් ඒවත් එක්ක ඒතකොට ඇසූ පිරූ තැන් අහපු දැකපු කියපු මේ සියලු දේවල් එකතු පහදු කර ගැනීම. ඒ නිසාම තමයි ඔහුගේ නිර්මාණ ගත්තාම රෝහණ බැද්දිකේ කියන ලකුණ අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේක නාඳුනන කෙනෙක් මේ පද සහ ගැයුම් රටා මුකුත්ම දන්නේ නැති කෙනෙක් කිය ජන කවිය. කෙලින්ම කියන්නේ ජන කවියක් කියලා. ඒ කියන්න හේතුව තමයි අර ජන සම්ප්‍රදාය ඉබ්බිද්දියටම අතපෙසි කරගෙන තියෙන. ආශ්‍රය කරගෙන තියෙන. ඒකට ඒකෙන් අපිට ගැලවෙන්න බැරුව යනවා. ඉතින් හරි මූලය අඳුනගත්තේ නැති කෙනා කියන්නේ කෙලින්ම මේක ජන කවිය. ওই ජන කවියක් නේ ගායනා කරන්න කියලා කියන්න. ඒක වරදක් නැහැ. හැබැයි ඔහු ඒ හඳුනන්නේ ඒ තරම් සියුම් විදියට ඌට හැකියාව තියෙන. ඒතර මේ මල්සරා ගීතයේ තියෙන එක ප්‍රේමයේ තියෙන. ඉතින් ඒතර මේකේ තියෙන අපේ සාම්ප්‍රදායික ප්‍රේමය අපි කතා කරන්නේ බක්මහදීගේ කියලා. මොකද බක්මාසේ මගුල් කන්නේ නැහැ. බක්මහ පහු වෙලා මගුල් කන්නේ. බොහෝ දෙනා හිතන බක්මහ වැඩ ඔක්කොම කරගත්තයි කියලා. එහෙම කරන්න බෑ. හැබැයි බක්මහ තමයි මගුලට අවශ්‍ය විදියට මේ මොකද අපේ තිබෙන සාම්ප්‍රදායික මගුලේ තිබෙන ඇවැස්ස මේ මාසේ නෑන මාසේන ප්‍රේමයන්නේ තිබෙන මේ ඇවැස්ස නෑන මාසේන අවසර ගැනීම බක්මාසේ සිද්ධ වෙන්නේ. දැන් මේ බක්මහේ අවසරය ගත්තොත් එම තව බක්මහ කීපයක් ගත වෙන්න ඕනේ. බතුනාට පස්සේ තමයි දී කියන්නේ. එතකොට ඒකත් එක්කම එතකොට අර මේ වැඩිපුරම වැස්සක් ලැබෙනවා. අකුණු ගහන කාලේ, හාන පෝරු ගාන කාලේ, එතකොට තරුණයන්ට වැඩ තියෙන කාලේ. දැන් මේ සම්ප්‍රදායන් ගොඩාක් මේකට එකතු වෙලා තියෙනවා. මෙන්න මේ දේවල් එක්ක තමයි බක්මහදී ගණිතක අලුත් අවුරුදු උදා වෙන කාලේ සාමාන්‍යයෙන් වැඩිවිය පැමුණ ගෑනු ළමෙක් දෙමව්පියෝ කියන්නේ ඇස් අටින් ඉන්නොයි කියලා. එතරම් රැකවල් බැලුම් තිබුණා. අර බක්මහා අලුත් අවුරුදු උදා වෙනකොට පොඩ්ඩක් ඒක ලිහිල් වෙලා ඇහැට ටිකක් නිදහසේ ගම් දනව් වල ටිකක් එන ඈත නෙමෙයි වටපිටාවේ ඇවිදින්න කෙලෙදෙලෙන් ගත කන් ඉඩ අවසර දෙන හේතුව ඊළඟට තව කෙනෙක්ව සම්බන්ධ වෙන්න ඕනේ. ඇයට දීකක යන්න ඕනේ. ඒතර ඒක සමාජීය අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට සංස්කෘතික පරිසරය හැදුවා. මේකත් එක්ක තමයි අපි ওই බක්මහ දීකේ කියලා කියන්නේ. මේ ගීතෙත් කතා වෙන්නේ සමත්යේ අවසානයේ තැවිල්ලා වැස්ස ළඟයි බක්මාසේ මාසනසා පංකොමලි කියලා. එතකොට වැස්සයි වනිතාවයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? මේ තියෙන දේ තමයි සස්ත්‍රිකත්වය. වෙන මොකුත් නෙමෙයි. ජීවිතයේ ප්‍රේමය නිසා සස්ත්‍රික වෙනවා. වැස්ස නිසා ගහකොළ සබහදාම සස්ත්‍රික වෙනවා. මේ දෙකම නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. මේ සමස්ත ගීතය ඇතුලේ වැස්සක් ප්‍රේමයක් දෙකෙන් අපේ ජීවිතේ සස්ත්‍රික වෙන්නේ කොහොමද කියලා අපූර්වට කියන දෙනවා. ඇත්තටම දැන් මේ වගේ ගීත බලනකොට අර කලින් ගීතයකත් අපි කතා කළා වගේ මහා බර වචන නැහැ, මහා බර යෙදුම් නැහැ. හැබැයි අර අපේ ජන සමාජයේ බොහොම අපූර්වට මේ ගීතවල තියෙනවා ඒ කියන්නේ ඔබ කියන්නේ අර සංස්කෘතික බර කියන එක. ඒක තමයි මේ ගීතයේ තියෙන්නේ. සමහර වෙලාවට අර මේ ඔබ කලින් ගීතයක මට මතකයි ගැන කිව්වා එක වචනකින් අර අපේ සංස්කෘතියේ ලොකු දෙයක් ආවරණය කරලා තියෙනවා. ඒ වචනේ ඇතුලේ තියෙනවා ලොකු විස්තරයක් අපිට හොයලා කියවන්න. ඒ කියන්නේ පදරුත් පලාගෙන සංස්කෘතික අරුත් නැගෙනවා. ඒක හේතුව.
හොඳයි අද දවසේ අපිට රසානන්දේ වැඩසටහනින් සමුගෙන යන්න කාලය උදා වෙලා අපේ පැරණි ජන සමාජයේ තියෙන වටිනාකම් එක ඒ ජන සංගීතයේ ජන මූලාශ්‍ර මේ දේවල් එක තමයි අද දවසේ අපි ගීතය ගැන කතා බහ කරේ මම හිතන්නේ පන්හිඳෙන් ගිලිහුණු පදවැලක රසාරුත සොයා යන රසානන්දේ වැඩසටහන අද ඔබට අපූරු අමතක නොවන අත්දැකීමක් වෙන්න ඇති රසානන්දයත් එක්ක දිගටම එකතු වෙලා හිටියනම් සමුගෙන යන්න කලින් මහින්ද කුමාර දලපොත මහත්මයාගෙන් අහන්න කැමති මේ රසානන්දය ගැන ඔබට මොකද හිතෙන්නේ? නෑ ඇත්තටම මේවා අවශ්‍ය වැඩසටහන අවශ්‍ය නෙමෙයි මේවා අත්‍යවශ්‍ය වැඩසටහන. මොකද දැන් මට දැනෙන්නේ මේ වැඩසටහන ඉඳගෙන ටිකක් දුර යනකොට තමයි මට ඒක දැනෙන්න පටන් ගත්තේ. අපි ගුවන් විදුලියේ අමරදේවයන්ගේ ගීත අහන්න පුරුදුන වැඩසටහන් අහන්න පුරුදුන මට තියෙන ගුවන් විදුලි මනසක් තියෙන්නේ. මොකද අපිට අපි පුරුදු කරේ ගුවන් විදුලිය නිසා. ඒවත් එහෙම අහගෙන ඉන්නකොට තමයි අපි ඒකේ අර ආත්මීයව ඒක ඇතුළාන්තයට යනවා. ඉතින් දැන් අද දවසේ අපි බොහෝ වැඩසටහන් තියෙනවා. නව නිර්මාණකරුවෝ එනවා. තමුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනවා තමයි. හැබැයි ඒව ඇතුලේ කොහොම අපිට ජීවිතේ මුණ ගැහෙනවා. අපි හොයන අපි ආදරය කරන අපිට ජීවිතේ මුණ ගැහින්නේ වෙනත් මොනාදෝ දෙයක් ඒක වටේ දවටමින් දඟලන මං හිතන්නේ මේ సౌందర్యයත් එක්ක පිරුණු ජීවිතේ හොයාගෙන යන අපූර්ව වැඩසටහනක් කියලා මොකද ඒ කියන්නේ සහභාගී වුණ නිසා මම ඒක පසසනවා නෙමේ මේ වගේ ගීතවලට අද ඇත්තටම මාධ්‍ය ඉඩ දෙන්නේ නැහැ මාධ්‍ය තියෙන්නේ මේක මාධ්‍ය බිලඳපොළ අරමුණු තියෙනවා ඒක කළ යුතු දෙයක් හැබැයි ඒ බිලඳපොළ අරමුණුත් ඉක්මවා ගියපු සමාජ සත්කාරයන් වගකීම් කියන එකක් මාධ්‍යට තියෙනවා මං හිතන්නේ මේ වගේ ගීත ඉදිරිපත් කරනකොට නැවත මේ පිළුණු වෙච්ච සමාජය පිළුණු ගතිගුණ අත්හැරලා තුවාල වෙලා උඩු දුවන සමාජය සුවපත් වෙන්න යම් ආකාරයකට පිහිටක් ආධාරයක් වෙනවා කියලා ඉතින් මං හිතන්නේ මෙබඳු වැඩසටහන් අඩුම තරමේ නිරන්තරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් රෝගී වූ සමාජයක් නිරන්තරයෙන්ම සුවපත් වෙනවා කියන්නේ අද දවසේ අපි මේ වැඩසටහන පුරාවටම කතා බහ කරපු දේවල් එක්ක මම හිතන්නේ අද අපි මේ අහපු ගීත මේ රස විඳපු ගීත අලුත් විදිහට රස විඳින්න පුළුවන් ඊට පස්සේ. උදාර අපි මෙතෙක් කල් මේ ගීත රස විඳේ වෙනත් අපේ අත්දැකීම් එක වෙන්න පුළුවන්. දැන් අද දවසේ ඒ අත්දැකීම් ගොන්නට ඒ මතක ගොන්නට තවත් බොහෝ දේවල් එකතු වුණා වටපිටාවෙන්. ඉතින් ඒ දේවල් එක්ක අලුත් විදිහකට ඊට පස්සේ මේ ගීත ටික රස විඳින්න පුළුවන් වෙයි අපේ ප්‍රේක්ෂකයින්ට. ප්‍රදීප් මුතුකුඩාරච්චි ඔබට මොකද රසානන්දය ගැන හිතෙන්නේ? රසානන්දේ මම මේ ගීත ගායනා කරන්න ආවේ දෙවෙනි වතාවට. ඉතින් ගීත 10ක් එක දිගට ඉඳන් ගායනා කරන එක දැන් 10 දෙනෙක්ගේ ගීතනේ අපි ගායනා කරන්නේ. ඉතින් මේක මං හිතනවා ගායන ශිල්පියෙකුට විශේෂයෙන් අපි වගේ නවක ශිල්පීන්ට මේක හොඳ අභ්‍යාසයක් කියලා. يعني මේ වැඩසටහනින් එහාට ගිහිල්ලා මම මේ කියන්නේ අභ්‍යාසයක් මොකද මේ නිර්මාණ අපි හරියට අධ්‍යයනය කළොත් තමයි අපිට මේ අතීතයක් නැත්තම් වර්තමානයකුත් නැහැ අනාගතයකුත් නැහැනේ. ඉතින් මේ නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණ හරහා මේ අයියා කිව්වා වගේ ජීවිතය දකින්න කොච්චර උත්සාහ කළා තියෙනවද? ඉතින් මෙහෙම මේ පැය ගාණක් මෙහෙම එකට වාඩි වෙලා ගීත 10ක් ගායනා කරන්න ලැබෙන එකම මගේ පැත් සංගීත පැත්තෙන් ගත්තොත් හොඳ අභ්‍යාසයක්. ඒ වගේම මට ගායන හැකියාවෙන් තව කෙනෙකුට ඒක රසයක් දෙන්න ලැබීම ඒකට අවස්ථාවක් ලැබීම මම TNL එකට සුජීවට ඔබට නිෂ්පාදන කණ්ඩායමට මගේ ගෞරවය ආචාර්ය පිරිනමනවා. මමත් ඒක කොටස් කාර්යයක් වෙනවා. මොකද මට TNL ආයතනයේ සහ මේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ ඒ වගේම අපි උදව් කරු මේ සියලුම දෙනා. ඉතින් ඒ සියලු දෙනාට පෙරලා මගේ ස්තුතිය මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම කියන්න ඕනේ මේ නවකේක් ආදුනිකයෙක් වගේ අපිට නම් හැඟුන්නේ නැහැ. ඒ හැම ගීතයක්ම නවකේක් කියලා මොකද අපි තාම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ මට ඒ කතාව කියවම තව දෙයක් මතක් වුණා. මේ මහින්ද අයියටයි මටයි නේද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපිට මේ දුන්නා මේ කලාව සහ සංනිවේදනය වෙනුවෙන් වැඩ කරපු අය කියලා ජයවර්ධනපුර ප්‍රදීප සම්මානය අපි දෙන්නටම ලැබුණා. දැන් ඒ එකපෙලේ හිටගත්තාම මට මහා ලැජ්ජාවක් ඇති වුණා. මොකද මම තමයි එතන හිටපු කනිෂ්ඨම කෙනා, ජ්‍යෙෂ්ඨම කෙනා හිටියේ අපේ ප්‍රවීණ රංගදර සිරිල් වික්‍රමගේ මහත්තයා. ඉතින් ඒ අය එක බැලුවහම අපි බොහොම පුංචි, අපිට තව වැඩ සෑහෙන්න කරන්න තියෙනවා. ඉතින් ඒ කතාව මතක් වුණා මේ ඔයා හිම් කිව්වම. හැබැයි ඉතින් ඒ වගේ තැනකට එන්න පුළුවන් කියන්නේ තමන්ගේ දක්ෂතාවය නේ. ඔව්. ඉතින් මම හිතනවා මේ මහා චරිත අපේ රටේ ඒ කියන්නේ ඒගොල්ලෝ අපේ සමාජයෙන් ඈත් වෙනකොට මේ හිස්තැන් පුරවණේක වර්තමාන
තරුණ පරම්පරාව හැටියට ඒක අපේ වගකීමක්. ඒයි අපිට ඒක පවරලයි මේක යන්නේ, මේ හිස්තැන තියන්න එපා කියන එක. දැන් අපි ලයනල් රන්වල සර් ගත්තත් එහෙමයි, සර් අපිට පවරලා ගියේ මේ හිස්තැන තියන්න එපා. මගේ බලාපොරොත්තුව වැඩි වැඩියෙන් තරුණයෝ මේ ජන ගීයත් එක්ක එකතු වෙනව දකින්න තමයි සර්ට ලොකු හීනයක් තිබුණේ. ඉතින් ඒක රන්වල බලකාය හරහා සහන් අයියා අපිව එකතු කරගෙන ඒ වැඩේ යථාර්ථයක් බවට පත් කරලා තිනවා. ලංකාවේ වටේ විතරක් නෙමෙයි ලෝකෙ වටේ යන්නත් මේ ජනගී කෙනෙක්ට හිතන්න පුළුවන් ජනගී කියලා ලෝකෙ වටේ යන්න පුළුවන්ද කියලා. මම නම් දැන් මං හිතන්නේ රටවල් බොහෝ ගානකට ගිහිල්ලා තියෙනවා. ඒ අපේ අනන්‍යතාවය එක්ක අපි ගමනක් යන හින්දා ඒ අනන්‍යතාවය තමයි අපි ලෝකයට අරගෙන යන්න ඕනේ. දැන් එහෙනම් අද දවසේ රසානන්දය මේ තරම් රසවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට මහින්ද කුමාර දළපොත මහත්මයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ප්‍රදීප් මුතුකුඩාරච්චි ඔබටත් බෙහෙවින්ම ස්තුති අද රසානන්දයට එකතු වුණාට. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා අපේ රසානන්දය මේරු සංගීතයෙන් හැඩ වැඩ කළාට, අපේ වාදක මඬුල්ලට, කීබෝඩ් වාදනයෙන් දර්ශන, ඔක්ටපෑඩ් වාදනයෙන් වසන්ත බණ්ඩාර, ඒ වගේම බොක්ස් ගිටාර් වාදනයෙන් චමෝත් පීරිස් සහ තබ්ලා වාදනයෙන් ලකිදු මදුශංක, සියලු දෙනාටම බොහොම ස්තුතියි අද රසානන්දේ රසවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට. බෝමල් සහ එනුග මල්ද, ඇහැටු මල්ද, ඉඹුල මලි, දෙල් මල් නැත කවදාවත්, ඔස් මල් නම් පනා මලි. එමල් ගෙනත් දෙන්ට කියා එළඳ අඬයි බිම පෙරලි, අකලට නැති එමල් මිසක් උතනින් සරිලන්ද මලි. සපුනා කිනිහිරිය මලි, එපනා දොඹ නැතයි මලි, ගෙන දෙමි සෞකෙන්ද මලි, මානලවා ගංකෝ මලි. ගෙලවට දිලිරුවන් මලී,
ඔස්සුයනේ මගේ පැලට එළිය දෙන්න පිපුණු මලි වැස්ස ළඟයි බක් මාසේ මාසන සාපන් කොමලි වැස්ස ළඟයි බක් මාසේ මාසන සාපන් කොමලි මල් සරා වැල්ම හෙලා මගේ හිතට කොඳුරන වාරන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා හිත බැඳ සෙනේ මං පවසන්නෙන්ද කොයි ලෙසින් රන්මලි මල් සරා බැල්ම හිලා මගේ හිතට කොඳුරනවා රන්මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා ඉබිදෙමි